ජේසු පිහිටයි. අපට විශ්වාස කරන්න බැරි කෙනෙකුට අපට හැකිද ප්‍රේම කරන්න? ඒ වගේම යම්කිසි කෙනෙක් කෙරෙහි අපි තුල තියෙන විශ්වාසය අඩුවෙන්ඩ අඩුවෙන්ඩ ඔහුට හෝ ඇයට ප්‍රේම කළ හැකි ප්‍රමාණයත් අඩුවන්නේ නැද්ද? ඒ වගේම ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය අතර තියෙන සම්බන්ධතාවය, එහෙම නැත්නම් ඒ ජීවමාන සම්බන්ධතාවය කුමක්ද? මේ වගේ දේවල් මං හිතන්නේ අපගේ දෛනික ජීවිතයට ඉතාම වැදගත් දේවල්. අපි මුලින්ම හඳුනා ගන්න ඕන මෙන්න මේ කාරණාව. මේ ලෝකෙට ඉපදුණු හැම කෙනෙක්ම, ඕනෑම කෙනෙක්ම යම්කිසි ප්‍රමාණයක හෝ ප්‍රේමයක් අත්දැකලා තියෙනවා. එහෙමනම් දැන් කවුරු හරි කිව්වොත් මම නම් ඔය කියන ප්‍රේමය කවදාකවත් අත්දැකලා නැහැ කියලා, එහෙනම් අපි මේ ලෝකේ ඉන්න බෑ. ඕනෑම කෙනෙක් මනුෂ්‍ය ප්‍රේමය පොඩි ප්‍රමාණයකට හෝ අත්දකින්නවා. දැන් දරුවෙක් ඉපදුනාම, ඉපදුණු ගමම්ම අපි හිතමුකෝ එතන ඉඳපු ඒ වෛද්‍යවරයා සහ ඒ හෙදියන්, ඒ වගේම ඒ දරුවගේ මව යනාදී සියලුම දෙනා ඒ දරුවාව අපි හිතමුකෝ එතන තියලා, ඒ මේසෙක හෝ ඇඳක තියලා හැම කෙනෙක්ම හිමීට මාරු නොතින් මොකද වෙන්නේ? ඒ දරුවා එහෙම අඬලා 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 යම්කිසි කාලයක් ගියායින් පස්සේ ඇත්තටම මිය යනවා. ඒ දරුවා මිය යන්නේ ඒ දරුවාට ඒ වෙලාවේ බොණ්ඩ මොනාහරි නොලැබුණු නිසා නෙවෙයි. කිරි ටිකක්, එහෙම නැත්නම් වතුර ටිකක්, මොනාහරි පෝෂදායක දෙයක් නොලැබුණාම නිසා නෙවෙයි ඒ දරුවාට පවතින්න බැරි මේ ලෝකයේ ඉපදුණු ගමම්ම. ඒ දරුවාට අත්‍යවශ්‍යම දෙයක් තමයි ඉපදුණු ගමම්ම මනුෂ්‍ය ස්පර්ශය කියන දේ. එහෙම නැත්නම් වැළඳ ගැනීම, සිප ගැනීම, එහෙම නැත්නම් යම් කිසි විදිහක උණුසුමක් කියන දේ, ස්පර්ශය කියන දේ ඉතාම වැදගත් දෙයක්. ඒ මානව ස්පර්ශය, ඒ මානව තෙතමනය නැතිව ඒ දරුවට පවතින්න බෑ. අර යමක් ඒ බඩගින්නට, පිපාසයට යම් කිසි විදිහක බොණ්ඩ දෙයක් දෙනවට වඩා වැදගත් ඒ වෙලාවේ ඒ මනුෂ්‍ය පහස, ඒ ස්පර්ශය, ඒ අතගෑම, එහෙම නැත්නම් ඒ සිප ගැනීම, වැළඳ ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එතකොට මේ ලෝකයේ තුල දැනට ජීවතුන් අතර ඉන්න සියලුම දෙනා, ඒ වගේම අතීතයේදී ජීවතුන් අතර සිටි සියලු දෙනාම යම් කිසි මට්ටමකට හෝ මනුෂ්‍ය ආදරය අත්දැකලා තියෙනවා. ඒ නිසායි අපි මේ ලෝකේ පවතින්නේ. දැන් අපිට කුඩා කාලයේ සිට ලැබිලා තියෙන මනුෂ්‍ය ආදරයේ මට්ටම් තියෙනවා. ඒක හරි. සමහරක් අයට ඒ දෙමව්පියන්ගේ සහ වැඩිහිටියන්ගේ සහ ඥාතීන්ගෙන් ලැබිලා තියෙන ප්‍රේමයේ ප්‍රමාණය ගොඩක් ලැබිලා තියෙනවා. මහා පරිමාණයෙන් මේ දේවල් ලැබිලා තියෙනවා. තව සමහර දරුවන්ට ලැබිලා තින්නේ අඩු වශයෙන්, අඩුවෙන් ලැබිලා තියෙන්නේ. ඒ වගේ විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. ඒක අපි එකඟ වෙන දෙයක්. නමුත් කාටක්වත් කියන්න බෑ මට නම් ඔය කියන ප්‍රේමය කවදාකවත් ලැබිලා නැහැ කියලා. ඒක විද්‍යාත්මකව බොරුවක්, මනෝවිද්‍යාත්මකව එය බොරුවක්. මොකද එහෙම ලැබිලා නැත්තම්, සුළු ප්‍රමාණයකින් හෝ ප්‍රේමය ලැබිලා නැත්තම් ඉපදුණු මොහොතේ සිට ඒ පුද්ගලයා ජීවතුන් අතර නැහැ. ඒ පුද්ගලයා පැය ගාණක් ඇතුළත, එහෙම නැත්තම් දවස් කීපයක් ඇතුළත මිය යනවා. මිය ගිහිල්ලා ඉන්නේ එහෙනම් මේ වෙනකොට. ඒ නිසා අපි හැමෝම යම්කිසි මට්ටමක මනුෂ්‍ය ප්‍රේමයක් අත්දැකලා තියෙනවා. ඒ ප්‍රේමයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. දැන් එතකොට ඒ දරුවාට ඒ උපදුණු මොහොතේ ලැබුණු සහ ඉපදිලා වර්ධනය වෙනකොට, හැදෙන වැඩෙනකොට ඒ දෙමව්පියන්ගෙන් ලැබුණු ප්‍රේමය ඒ දෙමව්පියන්ට කොහොමද ලැබුණේ? ඒ කියන්නේ දරුවාගේ දෙමව්පියන් තුල ප්‍රේම කිරීමේ හැකියාව කොහින්ද ලැබුණේ? ඒ දෙමව්පියන් දෙදෙනාගේ දෙමව්පියන්ගෙන් සහ අනිකුත් වැඩිහිටියන්ගෙන්. එහෙමයි ඒ දෙමව්පියන් දෙදෙනාට ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙමව්පියන් දෙදෙනාගේ දෙමව්පියන් දෙදෙනාට ඒ හැකියාව කොහින්ද ලැබිලා තියෙන්නේ? ඔවුන්ගේ දෙමව්පියන්ගෙන්. දැන් ඔය අනාදි වශයෙන් අපිට පුළුවන් මේ ප්‍රේමයේ ගලාගෙන යෑම පරම්පරාවන් සිය දහස් ගණනකට හොයා බලන්න නැවත නැවත. ඒ කියන්නේ එක යුවලක්
තම දරුවන්ට තමන් සතු ඒ ප්‍රේමය ලබා දෙනවා. ඒ දරුවා විවාහයලා ඒ දරුවට දරුවන් ඉදියම ඒ ප්‍රේමය ඒ දරුවන්ට ගලාගෙන යනවා. යනාදි වශයෙන් වර්තමානයේ දක්වාම එය ගලාගෙන ඇවිල්ලා තිනවා. ඒ වගේම අනාගතයේදී ඉදිරියටත් එය යනවා. දැන් අපි ඉතිහාසයේ අතීතයට ගියාම, ඉතිහාසයේ ආපස්සට ගියාම මේ ප්‍රේමයේ මූලාශ්‍රය හොයාගෙන, එහෙම නැත්නම් මේ ප්‍රේමයේ සුල මුල හොයාගෙන අර ගීතිකාවට අනුව එහෙම ගියාම අපිට තේරෙනවා ඔය මිනිස්යා තුල තියෙන මානව වර්ගයා තුල ප්‍රේම කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ තවත් දැවැන්ත මූලාශ්‍රයකින් කියලා. ඒ කියන්නේ මිනිස්යා තුල අඩුපාඩු සහිතව හෝ සීමා සහිතභාවය සහිතව හෝ, එහෙම නැත්නම් ඒ සීමාවන් සහිතව හෝ ප්‍රේම කිරීමේ හැකියාව මිනිස්යාට ලැබිලා තියෙන්නේ දැවැන්ත මූලාශ්‍රයකින්. ඒතර අපි ඔහොම මානව සංහතිය අතීතයට ගියාම අපි හිතමුකෝ ඒ මුලින්ම සිටපු ඒ මානව පවුලට, ඒ මුලින්ම සිටපු ඒ අම්මට සහ තාත්තට, ඒ කාන්තාවට සහ ඒ පුරුෂයාට ඔවුන්ගේ දරුවන්ට ප්‍රේම කිරීමේ හැකියාව ලැබුණේ ඔවුන් ප්‍රේමයේ මූලාශ්‍රයෙන් යම්කිසි දෙයක් ලබා ගත්ත නිසා. ඒතර අපි බයිබලයේ එන සිද්ධිය අනුව ගියෝතින් ආදම් සහ ඒවට ඔවුන්ගේ දරුවන්ට ඒ ප්‍රේම කිරීමේ හැකියාව ඔවුන්ට ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ මැවුම් කරුවාණන්ගෙන්. ඒ මැවුම් කරුවාණන් තමයි ප්‍රේමයේ මූලාශ්‍රය, ප්‍රේමයේ මුල් උපත එතන තමයි. එහෙමනම් මානවයා තුල අර සීමිතව හෝ මානවයා විසින් එකිනෙකාට කරනු ලබන ඒ ප්‍රේමය අපිට ලැබිලා තියෙන්නේ මහා මූලාශ්‍රයකින්. ඒතර අපේ දෙමෝපියන් හරහා අපිට එන ඒ ප්‍රේමය ඇත්තට දෙවියන් වහන්සේගේ ප්‍රේමයේම එක පැතිකඩක් තමයි. හැබැයි ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපිට ගලාගෙන එන්නේ මිනිස්යා හරහා. මිනිස්ය ඒජන්තවරු හරහායි අපිට එය ලැබෙන්නේ. ඒ නිසා මනුෂ්‍ය ආදරය ලැබිලා තියෙන, මනුෂ්‍ය ආදරය අත්දකින්න හැම කෙනෙක්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව පවතින්නේ දෙවන් වහන්සේගේ ප්‍රේමය තුල තමයි. හැබැයි ඒ ගැන ඒ පුද්ගලයා අවදියෙන් නොසිටින්න පුළුවන්. දැන් සමහර දේවල් අපිට ලැබිලා තිනවා අපි දන්නේ නැහැ ඒ ලැබුණු දෙයි මූලාශ්‍රය අපි දන්නේ නැහැ. දැන් සමහරක් අපි දවල්ට කන ඒ කෑම පිඟාන, ඒ කෑම එක කවුද පිළියල කරේ, ඒ වී වගා කරේ කවුද, එහෙම නැත්නම් ඒ එළවලු වලට මහන්සි වුණේ කවුද යනාදි වශයෙන් අපි විස්තර දන්නේ නැහැ. ඔවුන්ගේ නම්ගම් දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ශ්‍රමයේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. අන්න ඒ වගේ දෙයක් තමයි. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරත්, දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියලා කිව්වත් ඔවුන් පවා යැපෙන්නේ දේව ප්‍රේමය මත. කොහොමද ඔවුන් දේව ප්‍රේමය මත ලැබෙන්නේ, යැපෙන්නේ? ඔවුන්ගේ දෙමෝපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ඥාතීන්ගෙන් ලැබුණු ඒ ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පැතිකඩක්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පිළිබිඹුවක්. නමුත් බොහෝ පුද්ගලයන් උතරම් දුරට එය විග්‍රහ කරගන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. අපි දෙයක් ගැඹුරින් විග්‍රහ කරගත්තේ නැහැ කියලා ඒ සත්‍යතාවය ඈත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සත්‍යතාවය නොපෙනී යන්නේ නැහැ මේ ලෝකයෙන්. එතකොට මිනිසයන් වශයෙන් අපි තුල ඒ සීමිතව හෝ සුළු ප්‍රමාණයෙන් හෝ එකිනෙකාට ප්‍රේම කිරීමේ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ මහා දැවැන්ත ආදරවන්තයෙකුගෙන්, මහා දැවැන්ත ප්‍රේමනීය බලවේගයකින්. ඒ බලවේගය තමයි දෙවියන් වහන්සේ. එතකොට අපිට මුලින්ම උන්වහන්සේ ප්‍රේම කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි තුලත් එකිනෙකාට ප්‍රේම කිරීමේ හැකියාවක් යම් දුරකට පවතින්නේ. එතකොට සෑම ප්‍රේමයකම මිනිසයන් තුල තියෙන, මිනිසයන් අතර තියෙන සෑම ආකාරයකම ප්‍රේමයේ මූලාශ්‍රය තමයි දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි අපි නවගිවිසුමට එනකොට ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ බොහොම පැහැදිලිව, මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඉතා පැහැදිලිව කියනවා. ඒ කියන්නේ ප්‍රේම කිරීමේ මිනුම් දණ්ඩ තීරණය කරන්නේ අපි නෙවෙයි, දෙවියන් වහන්සේ.
දැන් ක්‍රිසුන් වහන්සේ මෙහෙම කිව්වනම් බොහොම ලේසියි ඇත්තට. ක්‍රිසුන් වහන්සේ කිව්වනම් මෙහෙම දෙයක් අපිට ඔබ ඔබගේ හැකියාව අනුව එකිනෙකාට ප්‍රේම කරන්න කියලා එක පැත්තකින් එහෙනම් ලේසියි. ඒතර අපි අපිට පුළුවන් ඒ පොඩි හැකියාවෙන් අපි කරනවා. කරලා අනිත් පුද්ගලයා කිව්වොතින් ඔබගේ ওই ප්‍රේමය මට මදි කියලා එහෙම නැත්නම් මට ඒක දැනෙන්නේ නැහැ කියලා එතකොට අපිට දෙන්න උත්තරයක් තියෙනවා මම කරන්නේ මගේ හැකියාව මත ඊට වඩා මට කරන්න දෙයක් නැහැ. ඒ ගැන බොහොම කනගාටුයි. ඒක නිසා ඔබට ඒ ගැන මුකුත් කියන්න බෑ. ඒ ගැන චෝදනාවක් කරන්න බෑ. මම කරන්නේ ප්‍රේමය මගේ හැකියාව මත කියලා. නමුත් ක්‍රිස්තුන් වහන්සේ ගැන්නුවේ එහෙම නෙවෙයි. උන්වහන්සේගේ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් කරන්න ඕන. එතකොට ප්‍රේමයේ මිනුම් දණ්ඩ තියන්නේ මිනිස්සු අතර නෙවෙයි. මිනිස්සු අතුල නෙවෙයි. ප්‍රේමයේ මිනුම් දණ්ඩ තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. එතකොට අපි වර්ධනය වෙන්න ඕන උන්වහන්සේ කරන ප්‍රේමයට සමාන ප්‍රේමයක් එකිනෙකාට ලබා දෙන්න. එහෙම නැත්නම් අපි අධ්‍යාත්මිකව වර්ධනය වෙන්න ඕන උන්වහන්සේගේ මට්ටමට. ඒක හරි වැදගත් තේරුම් ගැනීම. ඇයි උන්වහන්සේ අපිට කියන්නේ මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න කියලා? අපි තුල තියෙනව හැකියාවක් ස්වභාවයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ වගේ එකිනෙකාට ප්‍රේම කිරීම. එහෙම නැත්නම් උන්වහන්සේගේ ප්‍රේමයේ මට්ටමට අපිට පුළුවන් වර්ධනය වෙන්න අපි තුල උවමනාවක් තියෙනවා නම්. හැබැයි ඒක අපේ දෙයක් නෙවෙයි. ඒක අනික අපේ හැකියාවෙන් කරන දෙයක් නෙවෙයි. ඒ හැකියාව උන්වහන්සේ අපිට දෙන දෙයක්. අපි තුල විවෘතභාවයක් තියෙනවා නම්, උනන්දුවක් තියෙනවා නම්, අපි තුල අවංකභාවයක් තියෙනවා නම් උන්වහන්සේ අපිව ඒ මට්ටමට වර්ධනය කරනවා. ඒ මට්ටමට අප ඔසවනවා. එතකොට තමයි අපිට සැබවින්ම ඇතුළාන්ත සතුටක් ලැබෙන්නේ. අපිට සැබෑ සතුට ලැබෙන්නේ අපි අන් අයට ප්‍රේම කරන්න පටන් ගත්තාම. ඕක ගොඩක් අයට තේරෙන්නේ වයසට ගියාම. වයසට ගියාම ජීවිතයේ ඇතිවන දරුණුම කලකිරීම තමයි. දරුණුම කලකිරීම එන්නේ වයසට ගියාම ඉගෙන ගන්න බැරි වීම නිසා නෙවෙයි. උපාධි පාස් කරන්න බැරි වීම නිසා නෙවෙයි. එහෙම නැත්තම් ගොඩාක් මිල මුදල් උපයා ගන්න බැරි වීම නිසා නෙවෙයි. එහෙම නැත්තම් ගොඩාක් පිටරටවල් වලට ගිහිල්ලා රට රාජ්‍යයන් වලට ගිහිල්ලා ලෝකේ දැකලා නැති කියන නැහැ කියන හැඟීමෙන් නෙවෙයි. එහෙම නැත්තම් විශාල විදිහේ අපි හිතමුකෝ බැංකු ගිණුමක් නැතිවීම නිසා නෙවෙයි. ජීවිතේ දරුණුම කලකිරීම එන්නේ අපිට අපි වයසට යනකොට. අපේ ජීවිතේ දිහා අපසු හැරි බැලුවම අපිට ඇතිවෙනවා හැඟීමක්, මම අන් අයට හරියට ප්‍රේම කරලා නැහැ, අන් අය වෙනුවෙන් මම හරියට වැය වෙලා නැහැ, ඒ වගේම අන් අය වෙනුවෙන් මම මගේ ජීවිතය කැප කරලා නැහැ, මගේ ජීවිතය දිය කරලා නැහැ, මගේ ජීවිතය පූජා කරලා නැහැ කියන හැඟීමෙන් තමයි ජීවිතයේ ගැඹුරුම කලකිරීම එන්නේ. ඒකට හේතුව දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ එකිනෙකාට ප්‍රේම කිරීමට. දැන් අනිත් දේවලුත් ජීවිතේ තියෙනවා අපිට වැදගත් වෙන තව බොහෝ දේවල්. අධ්‍යාපනය, යමක් උපයා ගැනීම, ගෙවල් දොරවල් හදා ගැනීම, මේ ලෝකයේ දේවල් ලබා ගැනීම, ඒ වගේම අපගේ තියෙන වෙනත් වෙනත් සිහින යනාදී, ඒ හැම දෙයක්ම වැදගත්. ඒ හැම දෙයක්ම ජීවිතයට අත්‍යවශ්‍යයි. නමුත් අවසානයේදී අපගේ ජීවිතයේ සැබෑ පරමාර්ථය, ප්‍රධානතම පරමාර්ථය තමයි එකිනෙකා වෙනුවෙන් වැයවීම, එකිනෙකාට ප්‍රේම කිරීම, එකිනෙකාට සේවය කිරීම. ඒ කාරණාව අපි හරියට කරලා නැති වුණාම ජීවිතේ අපට ඇතිවෙන කලකිරීම අති දැවැන්තයි. අති මහත් කලකිරීමක් ඇති වෙනවා අපගේ ජීවිතයේ අවසාන කාලයේදී. ඒ නිසායි උන්වහන්සේ අපිට හැම විටම මතක් කරලා දෙන්නේ අපේ ජීවිතයේ සැබෑ කැඳවීම ඔය දේ තමයි. අපේ ජීවිතේ නියම කැඳවීම ඔය දේ තමයි. ඒ නිසා මට බැරි දේ, මා තුල තියෙන ඒ නොහැකියාව ජය ගන්න අපි උන්වහන්සේට ඉඩ දිය යුතුයි. දැන් අපි තුන් මට අමාරුයි කියලා කාට හරි ප්‍රේම කරගන්න කියලා, හරි අමාරුයි ඒ පුද්ගලයාට සමාව දෙන්න කියලා, එතකොට අපි උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕන මේ අහවල් පුද්ගලයාට ප්‍රේම කරන්න, ඒ පුද්ගලයාට සමාව දීමේ හැකියාව මට දානය කරන්න කියලා. එතකොට උන්වහන්සේ අපි තුලින් ඒ කාරණාව කරගන්නවා අපිට නොතේරෙන විදිහට. දැන් අපේ ජීවිතෙත් තියෙන ඔයට සමාන අත්දැකීම්. දැන් අපි ගමු මීට අවුරුදු 3-4කට පෙර අපිට යම් කිසි කෙනෙකුට සමාව දෙන්න බැරුව ඉඳ ඇති. නමුත් මේ වෙනකොට අපගේ හදවත මෘදු වෙලා.
ඒවගේම අපි අද දවසේ බොහොම තදින් බොහොම තරහාවෙන් එහෙම නැත්තම් බොහොම තද හැඟීමකින් ඉන්නවනම් කාත් එක්ක හරි තව මාස 6කින් 7කින් අපිට පුළුවන් ඒ පුද්ගලයාට සමාව දෙන්න. මොකද අපි තුල උන්වහන්සේ ක්‍රියාත්මක වන නිසා. එතකොට අපි වයසට යන්න යන්න යැපෙන්න ඕන දෙවියන් වහන්සේගේ ප්‍රේමය මත. දැන් මේ කාරණාව අපි බොහොම සීරුවෙන් බොහොම සියුම්ම තෝරා බේරා ගත යුතුයි. දැන් කුඩා දරුවෙකුට මනුෂ්‍ය ප්‍රේමය මුලින්ම ලැබෙන්න ඕන. මනුෂ්‍යයාගේ ප්‍රේමය ලැබෙන තරමට තමයි, ඒ කියන්නේ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ඒ වගේම ඥාතීන්ගේ ප්‍රේමය ලැබෙන ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි ඒ දරුවාට ප්‍රේමය පිළිබඳ අත්දැකීමක් එන්නේ. වැඩිහිටි කෙනෙක් කියන්නේ ඕකේ අනිත් පැත්ත. වැඩිහිටි කෙනෙක් කියන්නේ තමාට ලැබෙන ප්‍රමාණයට වඩා අන් අයට ප්‍රේම කිරීමේ හැකියාව තියෙන කෙනෙක්. තමාට ලැබෙන ප්‍රමාණයටත් වඩා දීමේ හැකියාව තියෙන කෙනෙක්. දරුවෙක් කියන්නේ දරුවෙකුට මුලින්ම එය අවශ්‍යයි. ඒ නිසා දැන් මේ ඉගැන්වීම මේ අත්දැකීම අපිට එක සැරේ දරුවන්ට දාන්න බැහැ. මොකද දරුවන්ට අපි කළ යුත්තේ අපි ඔවුන්ට ඉස්සෙල්ලා ප්‍රේම කරන්න පටන් ගන්න ඕන. අපි සතු ප්‍රේමය ඔවුන්ට දෙන්න ඕන. පරිණත වෙනවා කියන්නේ අපි වැඩිහිටියෙක් වෙනවා කියන්නේ අනිත් අය මට ප්‍රේම නොකළත් මම අනිත් අය වෙනුවෙන් කරන ප්‍රේමය මම අඩු කරගන්නේ නැහැ. ඒ ක්‍රියාව මම අඛණ්ඩව කරනවා. ඒ ක්‍රියාව අපිට කරන්න පුළුවන්. මොකද අපි වැඩිහිටියන් වශයෙන් යැපෙන්නේ, එහෙම නැත්නම් යැපිය යුත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මත නිසා. ඒතර උන්වහන්සේගෙන් අපිට ඒ අති මහත් විදිහට ලැබෙන, ඒ දැවැන්ත විදිහට ලැබෙන ප්‍රේමය අන් අයට බෙදා ගන්නා තරමට තමයි තව තවත් ඒ අපට ගලාගෙන එන්නේ. ඒතර අපි අන් අයට ඒ ප්‍රේමය දෙන්න දෙන්න උන්වහන්සේගෙන් ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. උන්වහන්සේගෙන් එය ලැබෙන්න ලැබෙන්න අපිට අන්නයන්ට එය දීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට අපිට අදාළ වෙන්නේ නැහැ අනිත් අය මගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දක්වයිද, මාව අගය කරයිද, එහෙම නැත්නම් මාට ඒ සම්බන්ධයෙන් කෘතඥතාවය පළ පුද කරයිද කියන එක අදාළ වෙන්නේ නැහැ එතනදී. අපිට ලැබෙන දේ අපි අන් අයට බෙදා දෙනවා. එතකොට තව හොඳ දෙයක් වෙනවා. ඒ පුද්ගලයන් තුලත් ප්‍රේම ඒ පුද්ගලයන් තුලත් ප්‍රේම කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. එතකොට දැන් අපි හිතමු උදාහරණයට අපේ යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා තුල තියෙන්නේ ප්‍රේම කිරීමේ හැකියාව අපි හිතමු 100.1 කියලා උදාහරණයක් ගමුකෝ අපි. 100.1. නමුත් ඒ පුද්ගලයාට අපි කොන්දේසි විරහිතව ප්‍රේම කරන්න පටන් ගත්තම අර 100.1 ටික කාලෙකින් 100.2 වෙනවා. තව ටික කාලෙකින් 100.3 වෙනවා. තව ටික කාලෙකින් 100.5 වෙනවා. ඊට පස්සේ 100.1 වෙනවා, 2 වෙනවා, 3 වෙනවා යන ආදී වශයෙන්. ඒ කියන්නේ අපි අන් අයට ප්‍රේම කරන්න කරන්න ඔවුන් තුල තියෙන ප්‍රේම කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒතර බලන්න ඒකෙන් හැමෝටම යහපතක් වෙනවා. දැන් ඒ පුද්ගලයෝ අර ඉස්සර සුළුයෙන් ප්‍රේම කරපු අය දැන් මහා පරිමාණයෙන් ප්‍රේම කරන්න පටන් ගන්නවා. දැන් ඕකේ අනිත් පැත්තත් ඇත්ත. අපිට දෙයන් වහන්සේගෙන් ලැබෙන ප්‍රේමය අපි අනිත් අය එක්ක බෙදාගත්තේ නැති වුණාම වෙන්නේ අර 100.1ක ප්‍රේම කිරීමේ හැකියාවක් තිබුණු කෙනාගේ ඒ ප්‍රේම කිරීමේ හැකියාව තව අඩු වෙනවා. ඒක තව අඩු වෙනවා එන්න එන්න. මොකද ඔහු ඒ අඛණ්ඩව ලබා ගන්නේ නැති නිසා මිනිස්යා තුලින්. දැන් ඒ වගේ කෙනෙකුට ඇත්තට දෙවියන් වහන්සේ පිළිබඳ ගැඹුරු අත්දැකීමක් තියෙනවා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් එහෙම අත්දැකීමක් හැමෝටම තියෙනවා කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා අපි කල යුත්තේ අපේ උපරිම මට්ටමින් අපිට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ඒ ප්‍රේමය ඔවුන්ට දානය කිරීමයි අපි කල යුත්තේ. එතකොට ඔවුන් තුල තියෙන ඒ ප්‍රේම කිරීමේ හැකියාවත් එන්න එන්න වැඩි වර්ධනය වෙනවා. නැත්තම් වෙන්නේ අන්‍යයන් තුල අනෙක් අය තුල තියෙන ඒ සුළු ප්‍රමාණයෙන් හෝ ප්‍රේම කිරීමේ හැකියාව එන්න එන්න අඩු වෙනවා. එතකොට මේ ලෝකය තව දරුණු වෙනවා. මේ ලෝකයේ අර දැනට තියෙන ඒ සුළු ප්‍රමාණයේ හෝ ප්‍රේමය එන්න එන්න මොකද වෙන්නේ? තුනී වෙලා යනවා. නොපෙනී යනවා. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් අන් අයට ප්‍රේම කරන්න පටන් ගන්න ප්‍රමාණය වැඩි වෙන තරමට මේ ලෝකය පුරා ප්‍රේමය පැතිරෙන ප්‍රමාණය වැඩි වෙනවා.
ඒ වගේම ඒ ප්‍රේමය නිසා මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන ප්‍රමාණය, පරිවර්තන වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට වැඩිහිටියන් වශයෙන් අපිට අදාළ විය යුතු නැහැ අනිත් අය මට ප්‍රේම කරනවාද නැද්ද කියන එක. අපිට අදාළ විය යුත්තේ එක දෙයයි, මම අනිත් අයට මොන වගේ ප්‍රේමයක්ද දෙන්නේ, අනිත් අයට මොන වගේ සේවයක්ද මම කරන්නේ, ඒ දේ අපි කළ යුතුයි. ඉතුරු ටික දයන් වහන්සේ විසින් බලාගනි. එනිසා අපිව කැඳවලා තියෙන්නේ අපගේ ජීවිතයේ සැබෑ කැඳවීම අනිත් අයට ක්‍රිසුන් වහන්සේ ප්‍රේම කළා මෙන් කොන්දේසි විරහිතව ප්‍රේම කිරීම. අතර උන්වහන්සේ ඒ යොදන වචනයත් නවගිවිසුමු තුළ එන ග්‍රීක වචනයත් එයයි, අගපාටේ කියන ක්‍රියාපදය. ඒක අපිට පරිවර්තනය කරන්න පුළුවන් you love or you be loving. එතනින් අදහස් කරන්නේ ඒ පුද්ගලයාගේ තරාතිරම, ඒ පුද්ගලයාගේ ජාතිය, කුලය, ආගම, භාෂාව, ඒ පුද්ගලයාගේ අතීතය, ඒ පුද්ගලයා අයිති ආගම කුමක් වුවත් අපි අන් අයට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා මෙන් ප්‍රේම කළ යුතුයි කියන එක. එතකොට තමයි අපිට සැබෑ සතුටක්, සැබෑ සැනසීමක්, ඒ වගේම ජීවිතයට සැබෑ අර්ථයක් සහ ජීවිතයට සැබෑ දිශානතියක්, එහෙම නැත්නම් පරමාර්ථයක් ඇතිවන්නේ. ඒ ගැන මං හිතන්නේ මේ මොහොතේ සිට අපි බොහොම ගැඹුරින් ගැඹීර විදිහට සිටිය යුතුයි. ජේසු පිහිටායේ